සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව මේ ආර්ය මාර්ගයේ පූර්ණයට ගැනීම වැඩි යුතු ධර්ම පිළිබඳව ඒ උතුම් කර්ම කාණ්ඩය ආරම්භ කරන්නයි. මූලික වශයෙන් මූලික පසුකාලයේ පූර්ව භාග නුවණ වැටෙන ආකාරය අපි දැන් වටහා ගත්තා. ලෝකය කියන්නේ කුමක්ද කියලා එක්තරා මට්ටමකින් තේරුම් අරගෙන ඒ වාගේ මේ ලෝකයේ තුල අනිත්‍ය නොවන දුක්ඛ නොවන අනාත්ම නොවන දෙයක් කොහෙවත් නැහැ. එනම් මේ ලෝකේ හැමතැනම අහාරත්වයෙන් පිරීලා ඉතිවෙන්නේ සාරයි කියලා හිතා ඉන්නේ මුලාවක්. එනම් මේ සාරත්වේ නැති මුලාවෙන් අහක් වෙලා අසාරත්වේ දැකලා මේ දැකපු අසාරත්වයෙන් මම දැන් කොහොමද මේ අසාර ලෝකේ මිදෙන්නේ කියන අදහස ඇවිදින්න. මෙන්න මේකට පිළිතුරක් තමයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. අනේ අසාරත්වයෙන් මිදීමට අවශ්‍ය පිළිතුර දැනගත්තට පස්සේ තවදුරටත් අපි දැන් මේ ලෝකේ මොනවා හෝ ලෝකයක අයිති දේවල් වල හිත ඇදිලා බැදිලා තියාගෙන සැනසීමක් ලබන්න තැනක් නැහැ නේද කියලා මේ අවබෝධය තියෙනවා. මෙන්න මේ අවබෝධය ආපුහම මොකද වෙලා තියෙන්නේ? ඔහුට දැන් වැටහෙනවා එහෙනම් සැනසීම කුමක්ද? මෙබඳු වන්නානේ සාරත්වයක් නැති ආහාර ලෝකේ අත්‍යරී නොවැළී මිදී කෙලවර වුණාද? අන්න ඒතරයි සැනසීම. එහෙනම් අත්‍යරුණු මෙදුණු තැන නොවැළුණු තැන ජාතියක් නැහැ. ජරාවට පත් වෙන්නේ දෙයක් නැහැ. වැහැරෙන්න දෙයක් නැහැ. මැරෙන්න දෙයක් නැහැ. ශෝක කරන්න පරිදේවයක් ඇති වෙන්න දුකක් දුමලසක් උපායාසයක් උපදින්න දෙයක් නැහැ. ඉතල පැවැත්මට අයිති යම් දෙයක් නැති නිසා වෙනසින්න දෙයක් නැහැ. එහෙනම් පැවැත්මට අයිති දෙයක් යම් තැනක තියෙනවා නම් එතන තමයි මේ කියන තීරුම ජරා මර ශෝක පරිදේව දුක් දුමලස උපායස පහළ වෙන්නේ. එහෙනම් ඒවා පහළ වීමට හේතු වෙන්නේ ඇයි මේ ඉන්නේ? ඇයි මේ මම කියන්නේ? මම කියන ගොඩක් අපිට තියෙනවා. මුලින්ම මම කියන දේ තියෙන්නේ ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, මල තියෙනවා. තියෙනවා කියලා කිව්වට මේ පේන විද්‍යාවන්නේ සම්මත. මෙන්න මේ බඳු වන්නා වූ සම්මතයකින් ගොඩනැගිච්ච එකක් තියෙනවා. මෙන්න මේක තියාගෙන තමයි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේවා පස්සේ හඹා යන්නේ. ඒ නිසා තමයි මේ මම ගොඩනැගිලා තියෙන්නේ. මගේ කියන සම්මතයක් ගොඩනගාගෙන තියෙන්නේ. මෙන්න මේ මම කියන සම්මතය තුළ මගේ කියන සම්මතය තුළ මොනවද ගොඩනැගිලා තියෙන්නේ? මෙන්න මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය. එන අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයක් මම කිව්වනම් මගේ කිව්වනම් ඒක හරයක් ඇති වැඩක් නෙමෙයි, කාර්ය ධර්මයක් නෙමෙයි, අවිද්‍යාවේ නිගමනයක පිටලා ඉන්නවා මිසක්. ඒ අවිද්‍යාවේ නිගමනයක පිටීමේ තියෙන අදහසක් මිසක්. ඒ කවදාවත් නැහැ සත්‍යතාවයක්. එහෙනම් මෙන්න මේක දැක්කල පස්සේ අන්න ඕනකම තියෙනවා මේ මම කියන එකේ මිදුනදාට, මම කියන එකේ මිදුනදාට අන්න එතන තවත් අල්ලන්න හරයක් නැත්නම් අසාරත්වයේ මිදුණා, අසාරත්වයේ මිදුණා නම් අන්න එතනයි නිවන. මෙන්න මේ ආකාරයෙන් නිවන තේරුම් ගන්නවා. මේ තමයි පූර්ණ නිවන. එකපාරට එතෙන්ටපත් වෙන්න බෑ. ඇසයි, කනයි, නාසයයි, දිවයි, කයයි, මනයි තියෙනවා. මෙන්න මේ ටිකෙන් ලෝකයට හඹා යන රාගයේ, දේශයේ, මෝහයේ තියෙනවා. ගොඩ නැගෙනවා. මෙන්න මේ රාග, දේශ, මෝහ ගොඩ නැගෙනකොට මෙන්න මේ ටික නිසා මොකද වෙන්නේ? අපිට මේ පැවැත්ම තුළ යලි යලි ගොඩනැගෙන පැවැත්මට හේතුව එතන ගොඩනැගෙනවා. මේක කාරණයක්. පෙර යම් කිසි එබඳු හේතුව නිසා ගොඩනැගිච්ච ඵලයේ වශයෙන් ඇතකන දිවනාසයේ ශරීරයේ මන විද්‍යාමාන වෙනවා. එහෙනම් දුක් දෙආකාරයකින් විදිනවා. එකක් තමයි පංචස්කන්ධ දුක. අනික තමයි පංචස්කන්ධයේ ඉඳලා යලි යලි මතුවර ගොඩනගා ගන්න අවිද්‍යාව නිසා මුල් කරගෙන ගොඩනගන දුක. අපිට එකකින් විදෙන්න පුළුවන් අරිහත්ත්වයට පත් වීම කියන ධර්මතාවය. පංචස්කන්ධ දුකේ මිදෙන්න පිරිනවන් පාරවකින් අවසානයේදී අනුපතිහෙද පිටන අනුපතිහෙද නිර්වාණය කියන ඒ සිද්ධාන්තය යනකම් එතෙන් යනකම් ඉන්න ඕනේ. එදාටයි තේරු දුකේ නිදහස් දවස. මෙන්න මේ ආකාරයෙන් කරුණු තේරුම් අරගත්තාම අපිට කරන්න පුළුවන් එකක් තියෙනවා. ලැබෙනකන් ඉන්න එකක් තියෙනවා. කරන්න පුළුවන් එක මොකද්ද? කාගයක් තියනවා නම් ඒක ෂේ කරගත්තා නම්, ද්වේෂය ෂේ කරගත්තා නම්, මෝහය ෂේ කර දැමුවා නම් මෙන්න මේ රාගක් ෂේන්, ද්වේෂක් ෂේන්, මෝහක් ෂේන් අපිට නිවනක් තියෙනවා. මෙන්න මේක තමයි අරිහත්යෙන් ලැබෙන්නේ. සාගක්කයෝ නිබ්බානං, ද්විසක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං කියන්නේ මෙන්න මේ ටිකයි. එහෙනම් මෙන්න මේ කියන්නා වූ නිවන් ලබා ගන්න නම් මොකද කරන්න ඕනි? සාගය නිසා ගිනි ගන්නවා, ද්වේෂය නිසා ගිනි ගන්නවා, මෝහය නිසා ගිනි ගන්නවා, අන්නේ නිසා තමයි මේ ජාතිපස්සේ බැඳිලා මේ කියන අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ අහාර දේවල් පස්සේ බැඳිලා යන්නේ. ඒ නිසා තමයි අපි තමයි ඔක්කොම දුක් ශෝකයට මූල දෙන්න සිද්ධ වෙන්නේ. එනම් පළමු අපිට පුළුවන් මිදෙන්න ජීවත් වෙලා ඉන්න කාලය තුල සාගක්ෂය කරගන්න, ද්වේෂක්ෂය කරගන්න, මෝහක්ෂය කරගන්න මාර්ගයක් තියෙනවා. අන්නේ මාර්ගයේ උදා කර ගැනීමේදී කරන්න තියෙන කාර්යය මොකද්ද? සාගයයි ද්වේෂයයි අපි දැනුවත් වෙන දෙයක්. අපිට දනි දැකින් දකින්ට පුළුවන් දෙයක් දැනෙන්න දෙයක්. මෝහය කියන්නේ අපි හැවටිච්ච එක. හැවටිලා නිසා පේන්නේ නැහැ.
එන පේන්නේ නැති එක නැති කරන්න අපිට බෑ ඉතින්ලා. පේන එක නැති කර ගන්න ඕනේ. මොකද පේන්නේ? සාදී දැනෙනවා, පේනවා, වැටෙනවා. විවිධය දැනෙනවා, පේනවා, වැටෙනවා. ඒකට ගැලපෙන. විවිධයනවා, හොඳට තේරෙනවා. මෙන්න මේ තේරුම් ගන්න පුළුවන් හරියට අයිතියක් මෝහයක් තියනවා නම්. අන්නේ රාගයත් එක්ක සම්බන්ධ වෙච්ච මෝහේ රාගී නැති වෙනකොට ඉවරයි. ද්වේෂය සමග බැඳලා තිබිච්ච මෝහේ ද්වේෂී නැති වෙනකොට ඉවරයි. ඉතිලා තියෙනවා සියුම් මෝහේ තමයි ප්‍රඥාව වැඩිව තින් නැති වෙලා යන්නේ. මෙන්න මේ ආකාරයෙන් අයි කරගන්න ක්‍රමයක් තියෙනවා. එහෙනම් මේ බුදුදහම තුළ මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තියෙන්නේ මොකදද? ඇලීමෙන් ගැටීමෙන් මිදෙන්න. කායී කායානුපති විහෙරති ආකාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනක්ක. මේ කායය යන්නේ කායයට අනුකූලව බල ක්‍රමයක් තියෙනවා. ඒ වගේම සතියෙන් නුවණින් යුතව මේ ලෝකේ යථාර්ථය දැකලා මේ කාමයන්ගේ තිබෙන ආදීනව දැකලා අසාරත්වයේ දැකලා එවන්වන්නා වූ අසාරත්වයේ ගොඩනගන්නා වූ ක්‍රියාකලාපයක් තියෙනවා. මේ කයින් කරන ක්‍රියාකලාපයක් ඒ තමයි බලවත් එක. කරන ක්‍රියාවලින් හිතෙන් හිතලා වචනයෙන් කියලා තවත් බලවත් විදිහට වැහගන්න එක තමයි කායික ක්‍රියාවලිය. මෙන්න මේ කායික ක්‍රියාවලිය ඉස්සෙල්ලා හිතනවා ගන්න බලන්න ඕනේ. මොකක් නිසාද වෙන්නේ? මේ ආස්වාදයන්ට වැඩෙන්නේ හැදෙන්නේ කුමක් නිසාද? ඒකට හේතුකාරක වන්නා වූ විඥානයක් අපි ගොඩනගාගෙන තියෙන නිසා පරිසම්පාදයේ දනෝ මේක තෝරා ගන්න ඕනේ. ධර්මයේ පිළිමයක දකින්න ඕනේ. සංඛාර පත්‍ය විඥාන, සංඛාර නිරෝධා විඥාන නිරෝධ. සංඛාර පත්‍යේ විඥාන වේ, සංඛාර නිරෝධේ විඥාන නිරෝධ වේ. රාගයක් අපිට මේ හිතේ නිකන් හටගන්නේ රාග විඥානයකින් හටගන්න. රාග විඥානයේ ආහාරය මොකද්ද? රාග භාගත සංඛාර. ද්වේෂ විඥානයේ ආහාර මොකද්ද? ද්වේෂ භාගත සංඛාර. මෙන්න මේ රාග භාගත, ද්වේෂ භාගත සංඛාර ආහාර කියන වැඩෙන හිත තමයි රාග විඥාන, ද්වේෂ විඥාන. අනික තියෙන බව අපි කොහොමද දැනගන්නේ? අපිට ඒ දැන් බලනකොට ප්‍රේමලාප වස්තු දකින්නකොට, වේදකොට වැටෙනකොට, ඒව ඇලීමක් හටගන්නවා නේද? ඒවා පස්සේ යන්න හිතෙනවා. ඒවේ ආස්වාදී යලි යලි විඳින්න හිතෙනවා. මෙන්න මේ ස්වභාවය නිසා අපි දැනගන්න ඕනේ මං රාග විඥානයන්ගෙන් මිදිලා නැහැ. මට රාග විඥාන පහළ වෙන්න හේතු මේ මානසිකත්වය තුළ තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒකෙන් මිදෙන්න බැරි ඇයි? ඇයි මට එහෙම යන්න හිතෙන්නේ? ඒබඳු හිතක් පහළ කරන්න හේතු අල්ලගෙන තිබෙච්ච නිසා. ඒ රාගයේ ගැළපෙන අරමුණක් එනවා දකින්නකොට මගේ මනස ඊට අනුව ගොඩ නැගෙනවා. අර රාග විඥානය ගොඩ නැගිච්ච වෙලාවට ඒකෙන් මිදෙන්න බෑ. ඒ පසුවත මහා ඵලයන් කියනවා හැඟීමක් ඇති කරවනවා. ඒ ආසාද විඳපන් කියලා අදහසක් ඇති කරවනවා. හිතේ හෝ ගැනීම කියලා අදහසක් ඇති කරවනවා. එතකොට ද්වේෂ සහගත සංඛාර වලලා තිබිලා ඒකෙන් ඊට හේතු කාරක අපි ළඟ ඉදලා තිබුණා නම් ද්වේෂ සහගත අරමුණක් ඇතිච්ච වෙලාවට අපේ හිත ඒ කාරණේ ගැටිලා හරි තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගනි. අන්නේ අදාත දෙනවා. එහෙනම් ද්වේෂීට මුල මොකද්ද? එක පැත්තක් රාගය. රාගයෙන් රාගික වස්තුවක් දැක්කහම ඒ වස්තුව ප්‍රියයි මනාපයි කියලා ගන්න බලාපොරොත්තු වුණහම ඒ තුල හැය පසුපස අඹා යන්න, ඒ කොටු කරගෙන මම කරගන්න, මගේ කරගන්න යම් බලාපොරොත්තුවක් ඇති වුණාම රාගය නිසා පහළ වෙච්ච බලාපොරොත්තුව මොනවා පිළිද මොනවාද තියාගත්තේ? අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ කොටවල උඩට. එන අන්නේ බඳු අනිත්‍ය දුක අනාත්ම ලෝකයයි මේ මම කරගන්න මගේ කරගන්න උත්සාහ කරන විකක් ඇති කරන්නේ. ඒ නිසා මේ මොහොතින් මොහොත විපර්ණාමයටපත් වෙලා වෙනදෙන තමා කැමතිසේ නොපවතින එබඳු වන්නා වූ රාග වස්තු හැදෙනකොට විදෙනකොට විනාශ වෙනකොට කොරු පැහැර ගන්නකොට තරකාරීන්ගේ තරග බඩුවක් වශයෙන් ඒ තරගයට ගෝචර වෙලා තරකාරී විදිහට සිද්ධ වෙනකොට මේ විවිධාකාර වන්නා වූ කර්ණෝ ඒකට විරුද්ධ දේවල්. ඒ තමා කැමතිසේ තවත්තන්න විරුද්ධ දේවල්. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? කැමැතිසේ පවත්වන්න බලාපොරොත්තු වේ යම්තාක් අධිකද ඒ වාද විරුද්ධතාවයේ කරුණු එනේන ගානේ ඒ තරමටම ගැටෙන්න පටන් ගන්නවා. තරකාරී වෙන්න පටන් ගන්නවා. මනස විචිත්‍ර විලා බෙද කරන්නේ ගහලා හරි මරලා හරි කපලා හරි කොටලා හරි කමක් නැහැ. මොන ආකාරයෙන් හරි මොන විදිහේ ධාමනික වැඩක් කරලා හරි මගේ අදහස ඉෂ්ට කරගන්න ඕනේ. මගේ බලාපොරොත්තු සඵල කරෙන්නේ මම කියන දේ හැක ගන්න ඕනේ. මගේ කියන එක හැක ගන්න ඕනේ. ගොඩ ගහ ගන්න ඕනේ. මෙන්න ඇලීම නිසා ගැටීම හද ගන්න හැටි. එනම් අවිද්‍යාව නිසා දුම්නක් හටගන්න හැටි. මෙන්න මේක හරියාකාරව දැකලා පස්සේ අපි දකිනවා මේ සත්‍ය අවබෝධයේ අපරා මේ අපාරවන්නා ලෝකේ දැකලා අපාර ලෝකේ අල්ලන්න ගිහින් නේද මේ බොරුවට දුක් විඳින්නේ ඇලෙන්නේ ගැටෙන්නේ. ඇලීම නිසා අපාණයට පත් වෙන්නේ, ගැටීම නිසා අපාණයට පත් වෙන්නේ. කොච්චර අපාණයට පත් වෙනවා කවන්නේ හරවත් දෙයකට. කොච්චර දුක් විඳක් කවන්නේ ලැබෙන්නේ හරවත් දෙයක් නෑ.
අසාරයි කියලා ලෝකේ යථාර්ථය දැකලා පස්සේ පූර්ණ භාග නොවනි. ඔහුට තේරෙන්න පටන් ගන්නවා ආහාර වන්නා ලෝකයේ තුල කල කරමි. ඇලි ඇලි ගැටි ගැටි මගේ ජීවිත කාලය ගත කරත් ඇදි හරයක් නැහැ. ආහාරත් එමෙ ගෙවිල යනවා. හිත් වෙහෙසක් බවට පත් වෙනවා. එහෙනම් ඉබඳු වන්නා හිත් වෙහෙසක් දින එයි නවතින්නේ නැහැ. මේ වෙහෙස ගත්තාගේ මාර්ගය පරිසම්පන්නව ක්‍රියාත්මක කළා. නවතත් අත්දවාවක් ඇති කරනවා කුමක් නිසාද? ඒ ඇලීමේ මිදිලා නැති නිසා, ගැටීමේ මිදිලා නැති නිසා. ඒ පිළිබඳ හඹායන මානසිකත්වයේ හේතු කොටගෙන ඔය කියන ආකාරයෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? අකර ගමන තුල අනාගතයෙන් මිදිලා නැහැ. තවත් අනාගතයෙන් තවක දුරට යන්න වෙනවා. එහෙනම් මේ ලැබුණ අවස්ථාවක් අහන් ලැබුණ නැත්නම්, ඒ ධර්මය අහන් ලැබුණ නැත්නම් අනාගත ගමන කරන යාළ සිද්ධ වෙනවා. කවද මිදෙයිද කියලා හිතන්නේ. මෙන්න මේ ආකාරයෙන්ම භයානකයි කියලා දැක්කට පස්සේ මේ අහාරත්යෙන් යුක්තවන චිත්තය ගොඩනගනවා නම් ඒක මා භයානකයි වැඩකට නැති දෙයක් කියලා අර මුලදී දැක්ක දහම් දර්ශනීය පරිදිම වැටෙන්න පටන් ගන්නවා. මොන කාලෙකින් හරි මම මේකෙන් අයින් වෙන්න ඕනේ. එහෙනම් අයින් වෙන්න මොකද කරන්න ඕනේ? මේ විඥානයක් පාල වෙච්ච නිසා තමයි මේ වද දෙදී මේ පසුපස යවන්නේ. මේබඳු රාගෙ හිතා පහල වෙලා තිබුණේ නැත්නම්, මේබඳු දේහ හිතා පහල වෙලා තිබුණේ නැත්නම් මට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ කියන්නව අහානේ එන්නේ නැහැ. එනා ඇයි මේ පහල වුණාම ඇයි මට මේ වද දෙන්නේ? ඒ රාගය විඳින්න නැතුව ඉන්න බැරි. ඒකට හිත ඇදෙනවා. බොහොම අමාරුයි මහා කැහිල්ලක් වගේ. ධාහිතපත් වෙනවා. මොකක් නිසාද? හැබැයි ඒ හිත තියෙන නිසායි. පොඩ්ඩක් හිතලා බලන්න පුංචිම කාලේ. ළමා කාලයක් තිබුණා පුංචි ළමා කාලයක් අවුරුදු 4ක් පල්ලිහා. ওই කාලේ රාගය දැව්වද? රාග ආරවුන අපිට ප්‍රශ්නයක් වුණාද? ද්වේෂය කියන එකක් තිබුණා බොහොම සුළු වෙලාවකින් නිවිලානේ පුංචි දෙයකට මිසක්. අල්ලාහින් දෙවියන් දෙවෙන් දෙවෙන් එකක් තිබුණාද? වැඩිපුර ලෝකේ ඇල්ලුවේ කොයි කාලෙද? අන්නේ අල්ලගන්න පටන් ගත්තාට පස්සේ තමයි ඔය ඔක්කොම ධාහිය අසහනේ පටන් ගත්තේ. එහෙනම් මේ ධාහිය අසහනේ කෙලවල ඔතන නෙමෙයි ඔගේ හිටියොත් එහෙම. ඒ නිසා තින් දූෂ්‍ය පවිතු මානසිකත්වයේ අනන්ත සංසාර ගමන තුළ පවිතු බවටපත් යන හේතු වෙන එකක් අපි දන්නේ නැතුවට. හිතේන ඒකේ ප්‍රතිඵලය යන්නේ එහෙම එකක් මහා භයානකයි. මෙබඳු භයානක ප්‍රතිඵලයක කෙත් ගහ තමයි අපි ඔය ආකාරයෙන් එතන දැක්කේ. බුදුරජාණන් වහන්සේ මේකට පුංචි උපමාවක් පෙන්වනවා. යම්කිසි කැලේ මහා ගහක් තියෙනවා. ওই ගහට අධිගෘහිත දේවතාවියෙක් ඉන්නවා. දැන් මේ ගහ ළඟට මාළුවා වැල් කියලා වැල් జాතියක් තියෙනවා කැලේ. මහා විශාල වැල් జాතියක්. ගහට ගියාම මුළු ගහම වෙලා ගන්නවා. ගහේ අත්තක් ගන්න වෙලාගෙන ගිහිල්ලා මේ වැලේ බරට අතු කඩා හැදෙනවා. අන්තිමට ගහේ කොළයක්වත් එළියට එන්න දෙන්නේ නැහැ. හැමතැනම පැටලලා ඉඳන් ඒ වෙලේ වෙලාගෙන කාලයක් කරලා ගහන්නට ලෑනවා. මෙන්න ගවඳු වන්නා වලගේ බීජය ඉතාම කුංචි. කුලගේ පා වෙලා යන කුංචි දෙයක්. ඒක ඉතාම කුඩා දෙයක්. හතේ කුඩ කන්න තරම් වාදියක් ඒ කුංචි බීජේ නෑ. නමුත් මේක හැදිලා ලොකු නම් තත්ත්වේ ඕකයි. මෙන්න මෙයාගේ හොලකට ගහගෙන ඇවිදින්න. අර ලොකු ගෙවියන් විමානයේ යන අර උස්සේ ළඟ. කිට්ටුව ඔය ඇටේ වැටෙනා මේ දේවතාව දැක්කොත් එහෙම දැකලා අරන්න පටන් ගන්නවලු දුක් වෙන පටන් ගන්න මහා භයානක සිද්ධියක මුල පිරුවා. මොකක් නිසාද? මේව ශෝකයේ වූ අනිත් දේවතාවන්ට කියනකොට මට මහා විනාශයක් වෙන්නයි යන්නේ. මගේ විමානයේ තියෙන උස්සේ විනාශ වෙන්නයි යන්නේ. මෙහෙම කියන අනිත් දේවතාවල් නම් මොකක් දැකලාද මේක ඇගහන්නේ? අනී මේ ඇඩ පෙනේ චූටි ඇඩයක් දැකලා නේ මේක ඇගහන්නේ. ඕකට මොකටද බය වෙන්නේ? අනිත් දේවතාවෝ ওই විදිහ අදහසක් දෙනවා. ওই විදිහ අක්ෂැතිල්ලක් ඇති කරවනවා. හැබැයි ඔහොම වුණාට මොකද වෙන්නේ? වැස ආපුහම අර පුංචි ඇටේ පැලවිලා පුංචි වැල් පොඩ්ඩක් හැදිලා හීනි ගෙන්ද වාගේ ඇදිලා ගිහිල්ලා ඔක එන්නේ ලොකු වෙලා අර ගහ වටේ ගිහිල්ලා උඩට යන්න යන්න ලොකු වෙලා මුළු ගහම වහගන්න මහා වෙලක් වඩපත් වෙනවා. අන්නේ ඉදාට මොකද කරන්නේ? අර දේවතාව කියනවා මම ඉදා ඇදි ඕකටයි, මම ඉදා දුක්ුනේ ඔන්න ඔය කාරණේටයි. ඇහැට පේන්නේ නැති පුංචි ඇටේට මම දුක්ුනේ. අනාගතයේදී මට සිද්ධ වෙන මේ වගේ විමානයේ පවත්වන්න පුළුවන්කම ඇති මේ ගහ විනාශයෙන් මුල පටන් ගත්ත නිසා. මෙන්න මේ ආකාරයෙන් මේ දේවතාව දුක්ුණා වාගේ මුලට බය වෙන්න. පුංචිද බලන් ගත්තා හිතන්න එපා පුංචිදේ පුංචි කියලා. ඒ හදගත්ත ඇලීම පුංචි වුණාට, ගැටීම පුංචි වුණාට, ඒ ඇලීමයි ගැටීමයි පුංචියද පිරල පුංචි නෑ. ඔහුගේ අවසානීය මහා විනාශය. මෙන්න මේ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ කර්ම වේගයන්ගේ ස්වභාවය දැකලා අනිකායට දකින්න බැරි දහමක් විද්‍යා මාන කරලා දුන්නා. මෙන්න මේකේ අපි දැනගන්න ඕනේ ඔන්න ඔය ජාතිය මහා කර්ම බලවේගයක් ඇති කරන ඇලීමයි ගැටීමයි දෙකේ තියෙන භයානකත්වය දැකලා මෙන්න මේ දෙකෙන් මිදීමට මොකද කරන්න ඕනේ? හැදිරෙනවා හැටි දකින්න ඕනේ.
හැදෙන්න හේතුව දකින්න ඕනේ. ඒක නැති කරන හැටි දකින්න ඕනේ. නැති කරන මග දකින්න ඕනේ. මෙන්න මේ විදිහ දැක ගන්න ඕනේ දැන් ධර්මයේ තුලින්. එහෙනම් රාගයයි දේශයයි කියන්නේ මොකක්ද? ඒක හැටි කොහොමද බලන්නේ? කප්පේ කොහොමද? ඒ රාගයයි දේශයයි දෙක හටගන්නේ කොහොමද? පවතින්නේ වැඩින්නේ කොහොමද? ඒ රාගයයි දේශයයි නැති කරලා ළමන්නේ කොහොමද? ඒ නැති කරන මග මොකද්ද? මෙන්න මේ කියන ප්‍රශ්න හතරක පිළිතුර ලබා ගන්න ඕනේ. සත්‍යී බෝධිපාක්ෂික ධර්ම අනුගමනය කරන්න ඉස්සෙල්ලා. මෙන්න මේක තමයි ඊළඟට දැනගත යුතු හරිය. රාගයයි දේශයයි කියන්නේ මොනවද? ඒ වෙලාවේ බාහිර කප්පේ මොකද්ද? ඒ රාගයයි දේශයයි හටගන්නේ කොහොමද? කුමක් නිසාද පවතින්නේ? ඒ රාගයයි දේශයයි නැති කරන්නේ කොහොමද? කුමක් කළොත් නැති වෙන්නේ කොහොමද ඒක නැති කරගන්නේ? මේ නැති කරගන්න මාර්ගය දැකලා මාර්ගය අනුගමනය කළ යුතුයි කියတဲ့ අවබෝධයට තියෙන්නේ ආවදාකයි සත්‍යී බෝධිපාක්ෂික ධර්ම උට වඩින්නේ. සත්‍යී බෝධිපාක්ෂික ධර්ම වැඩිවීමට හේතුකාරක ලැබෙන්නේ. නම් මෙන්න මේ විදිහට තේරුම් ගත්තට පස්සේ ඇලීම තේරුම් ගන්නවා ගැටීම තේරුම් ගන්නවා එහෙනම් අවිජ්ජා දෝමනස කිව්ව ඔය දෙක. එහෙනම් මෙන්න මේ විදිහට තෝරා ගත්තට පස්සේ දකින්නවා කුමක්ද? මෙන්න මේ විදිහ හටගන්නේ කුමක් නිසාද? කාග සහගත ද්වේෂ සහගත සංඛාර පත්‍ය කරගෙන කාග සහගත ද්වේෂ සහගත විඥාන පහළ වෙනවා. ඒ විඥානේ පහළව තමයි බීජේ. බීජේ මුලින්ම කපලා දැම්මොත් බය නැහැ. අර පුංචි බීජේ මුලි මහකර මාළු ආයලේ පුංචි බීජේ මුලදිම කවරේ අයින් කරලා දැමනම් බොහොම පොඩි වෙලා අර මහා විනාශය වෙන්නේ නැහැ. ඒ වගේ අපි බීජේ විදාගෙන ඉන්නවා පළමුව. එහෙනම් කොහොමද බීජේ මොකද්ද? කාගහිත ද්වේෂහිත නේද? කාග විඥානේ ද්වේෂ විඥානේ බීජේ. ඔන්නේ බීජේ විදින්නේ කොහොමද? ඒක ගොඩනගින ක්‍රමයක් තියෙනවා. අන්න කාග විඥානේ ද්වේෂ විඥානේ දැක්කා බීජේ හැටියට. ඒ බීජේ ගොඩනගින කුමක් නිසාද? සංඛාර පත්‍ය විඥානං අන්න ඊටම් පත්‍යතා පත්‍යම උපාදී දකින්නවා අන්න පත්‍ය වෙන හැටි දැක්කයි මේ හිත ගොඩ නැගින්නේ කුමක් නිසාද? කාග සහගතව හිතන නිසා කියන නිසා කරන නිසා. කාග විඥානිය ගොඩ නැගිනවා. ද්වේෂ සහගතවම හිතන නිසා කියන නිසා කරන නිසා ද්වේෂ විඥානිය ගොඩ නැගිනවා. දැන් අපි ළඟට කැලලක් ආවා අපිට කරගන්න දෙයක්. මොකද්ද? කවුද හිතුවේ? කවුද කිව්වේ? කවුද කළේ? අනිකෙක් නෙමෙයි තම තමම්මයි. නවත්ත ගන්නෝනේ කවුද? තම තමම්මයි. නම් මෙන්න මෙතෙන් දින අපිට කරාදින වැඩ පිළිලා වුණා. කාග විඥානයේ දුරුකරණ යමක් කළ යුතුද? තම තමන් කරගත යුතුයි. අනිවාර්ය කරලා දෙන්න බෑ. කාර්ණේ තේරුම් කරලා දෙන්න පුළුවන් ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒ පිළිසහන කරගෙන තම තමන් කරටු කරගන්න ඕනේ. එහෙනම් කොහොමද කරගන්නේ? කාග විඥානයේ කාග සංඛාරයෙන් ඉහයි පහළ වෙන්නේ ඒකේ ආහාරයේ සංඛාරයි. එහෙනම් සංඛාරය කියේ මොනවද? කාග භාගතව හිතනවා නම් කියනවා නම් කරනවා නම් අන්නේ ටික තමයි කාග භාගතව හිතනකොට කියනකොට කරනකොට පාල වෙන සංඛාර පත්‍ය විඥානගේ භාග විඥානි. ද්වේෂ සහගතව හිතනවා නම් කියනවා නම් කරනවා නම් අන්නේ මුල් කරේ තමයි ද්වේෂ සහගතව හිතනකොට කියනකොට කරනකොට ද්වේෂ සහගත විඥානිය හටගන්නේ. එහෙනම් විඥානීට ආහාර දුරු කරන්න මොකද කරන්න ඕනි? කාග සහගතව හිතන්නේ කියන්නේ කරන්නේ. ද්වේෂ සහගතව හිතන්නේ කියන්නේ කරන්නේ මනාගියෙන් ඉඳවම ඔලිය කරගන්නවා කිව්වොත් මෙන්න සතර සතිපට්ඨානයේ කයින් කර වැඩේට මුල පටන් ගත්තා. ඔන්න සතර සතිපට්ඨානයේ කියන්නේ කොහොමයි? එනම් කයින් වේදනාවින් හිතින් ධර්මයන්ගෙන් කියන මේ හතර කුලම අතුමි ගැවැසීමේ කටයුතු කරන්නේ. දැන් මේ හතර සතිපට්ඨානයේ කියව හතර. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. දැන් මේ ටික හදාගන්න ඉතින්ලාම බැලෑරුම් කරක වලක් ගන්න ඕනේ. කොහොමද කරගන්නේ? සාග සහගතව, දේශ සහගතව කයින් යම් ක්‍රියාවක් කරනවාද මනාසියෙන් ඉඳලා ඒ ක්‍රියාවෙන් මම මිදෙනවා. ද්වේෂ සහගතව කයින් යම් ක්‍රියාවක් කරනවාද මනාසියෙන් ඉඳලා ඒකෙන් මම මිදෙනවා කියලා මෙන්න මේ ටික ගැසදාට කායානුපස්සනාව වැටහෙනවා. මේ ටික තියාගෙන නම් තව එකක් විදියක් නෑ කරන්න. එහෙනම් ආනාපානසති භාවනාව වැඩි යුත්තේ කොහොමද? ආසාස ප්‍රසාසයේ වැඩි යුත්තේ කොහොමද කියන එක අපි ඊළඟට බලාපොරොත්තු වෙමින් විස්තර කරගන්න. දැන් මේ දහම් තුලින් ධර්මාවෝදයට කරුණු වදාහ ගන්න විතර දී කියලා තේරුම් ගන්න. සෑම කිරු දෙනාට යහපතක් වේවා.